පුදුජනයාට ශක්තිය ජය ලබාදුන් මැතිදානනි විමල් පරිනත කලාවන් ශක්තිය ලබා දෙන විලසින් මහාසෙන් ඔබගේ මහා ශක්තිය වාසනාවන්. ගරු විමල් විනාශ මැතිතුමා, මේජ ප්‍රදීප් මැතිතුමා, අපේ රිජට් සොහොර ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තනි, සොයුරු සොයුරියනි, මා වැඩි වෙලාවක් ඔබෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ රටේ මේ කාලයේ තිබෙන ප්‍රශ්න දිහා බලාගෙන යනකොට මුං ඡන්දවලට හරි බයයි. දැන් මුළු රටටම වෙලා තියෙන්නේ මුර කරන රූකඩයක් සිංහාසනයේ හිටුවා, රට විකුණන සොර දෙටුවා අගමැති පුටුවේ නැටුවා. තියෙන්නේ 20 වෙනි සංශෝධන කරමත පටවා, කටුලෙව කන රතු වලි ටික ගොටු අල්ලාගෙන නැටුවා. විකුණ කමින් මතුවට ඇති ශේසත සිර කරමින් රණවිරුවන් දෑයිත, වනසවමින් ඉතිහාසය හා පොත යම පළුවන් වනසති මේ රන් කෙත. කවුද යම පාලනය කාලා, යම පාලනය කාලා, දැන් ඉතින් මලත් පුතේ පොළුත් අරං යමං අතේ, තවත් පමා වුණොත් පුතේ අනාගතේ රටක් නැතේ. ඒ වගේම මේගොල්ලෝ ආවට පස්සේ මුළු රටේ සියලුම දේවල් වෙනස් වුණා. රටේ ඔය ප්‍රශ්න ඔක්කොම පටන් ගත්තේ මෙහෙමනේ, මං කෙටියෙන් කියන්න. හොරගොල්ලේ සැරනෝ නාදි රච්ච ලනුගෙන ආවා, පොළොන්නරුවේ ගොවි මාමා ඒ ලනු ඉල්ලං කෑවා, ජියාර් මාමගේ බෑනා බොරදියේ මාළු බෑවා, අන්තිමේදී 3 දෙනාම හොඳ හැටි ඇදගෙන නෑවා. මිනිස්සුන්ටත් කරන්න තියෙනවා, කරනවා නම් වැඩක්. අකමැති අගමැති එලවල බලල වෙලාවක් හරියට අර කිරියල්ලට දාපල්ලා කටකලියාවක් තදකොට, පිස්සුදක් දොස්තරටත් විදලා බෙහෙතක් නිදිකොට, අරලියගහ මන්දිරයේ නටමු තොවිලයක් අදහෙට. දැන් ඉස්සර අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න කාලේ, විමල් ඇමතිතුමාලා අමාත්‍ය ධුරණ දරන කාලේ, රටේ මිනිස්සු රට ගැන කිව්වනේ, ලෝකෙම්ම දරුණුම සත්තුන්ට දී බැට, ලොක්කො ඔබාමලා පුදුම කෙරූ රට. ඒ වුණට දැන් කියන්නේ, තිබ්බ සකල හැම ලබ්බම විකුණන ගොබ්බරලක් විකුණාගෙන කන රට. අපි ඉතින් රටවැසියෝ විදිහට, අහිංසක කලාකරුවෝ විදිහට අපි කියන්නේ, නපුරු මෛත්‍රී මහතුංග නපුරු ගතිය නැති වේවා, රට විකුණන අගමැති දුට පිය විසිය ලැබ දේවා, සිහිය විකල් හොර ගොල්ලේ කට්ටිය සුවපත් වේවා, අරලියගහ මන්දිරයේ නෙළුම් කැකුළු පිබිදේවා. ඔබ සියලු දෙනා බලාපොරොත්තු වෙන ඒ පෙරලිය ළඟදීම තව මාස කිහිපයකින්ම රටට ලැබේවා. විමල් වීරවංශ මැතිතුමා ගෙන යන මේ මහා දැවැන්ත ව්‍යාපාරයට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. ලබන පස්වෙනිදා මුළු කොළඹම වට කරන මහා ජනගඟ මුළු ආණ්ඩුව දෙදරා යන්නට සමත් වේවා කියා ප්‍රාර්ථනා කරමින් මාවෙන් සමුගන්නවා.